Apple iPhone 15 series එකේ unboxing video එකට තමයි මේ වෙනකොට අපි සූදානම් වෙලා ඉන්නේ. ඔයාලා මේ වෙනකොටත් දන්නවා Apple iPhone 15 Pro එක සහ Apple iPhone 15 Pro Max එක තමයි මෙලදී ගන්න පුළුවන් වෙන්නේ. ඊතුරු phones එකත් අපි ඉක්මනට අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. මේ තියෙන්නේ මේ අවුරුද්දේ ආපු Apple Watch Ultra නෙවෙයි Ultra 2 එක. ඒ වගේම අපි ගාව තියෙනවා Apple Watch Series 9 එකේ මෙන්න මේ smart watch එක. ඉතින් අද අපි unbox කරන්න සූදානම් වෙන්නේ මේ අවුරුද්දේ launch වෙච්ච Apple iPhone 15 series එකේ තියෙන high end phone එක වෙන Apple iPhone 15 Pro Max කියන මෙන්න මේ phone එක. ඉතින් ඔයාලට පේනවා ඇති මේ වෙනකොට ශ්‍රී ලංකාවේදී ඔයාලට මේක සෙල්ට්‍රොනික් කරහා මිලදී ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එක, ඒ වගේම ෆෝන් නම්බර් එක වගේ දේවල් පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ කමෙන්ට් සෙක්ෂන් එකේදී අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ප්‍රධාන වශයෙන් ඔයාලා දන්නවා iPhone එක මිලදී ගන්නකොට මේකේ තියෙන කලර් එක, මේකේ තියෙන වර්ණය අනුව අපිට අවශ්‍යක තෝරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා දන්නවා මෙන්න මේ විදිහට අපිට මේකේ ස්ටෝරේජ් එක අනුව මිලදී ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් එතකොට ප්‍රයිස් එක වෙනස් වෙනවා කියන එක අහන්න දෙයක් නෙමෙයි. ඉතින් හැම අවුරුද්දකම වගේම මේ අවුරුද්දෙත් පළවෙනි Apple iPhone එක මිලදී ගන්න විවිධ රටවල්වල විවිධ විදිහට කටයුතු කරන අපිට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් ඩුබායි වල, සිංගප්පූර වල, ඕස්ට්‍රේලියාව වල, USA වල විවිධ රටවල්වල Apple Store එකට ගිහිල්ලා මුලින්ම iPhone එක ගන්න විවිධ විවිධ විදිහට කටයුතු කරන අපිට බලා ගන්න පුළුවන් වුණා. ඔයාලා දන්නවා ශ්‍රී ලංකාවේදී අපිට official Apple Store එකක් නැහැ. ඉතින් එතකොට අපිට මේ වගේ experience එකක් ගන්න පුළුවන් හැකියාව නැහැ. ඉතින් ඒ නිසාම ශ්‍රී ලංකාවේ ඔයාලට අලුතින්ම ආපු iPhone එකක් මිලදී ගන්නකොට මේ කාලෙදි ටිකක් මිල වැඩි වගේම මේකේ සීල් එක කඩලාද සීල් එක කඩන්න නැතුවද තියෙන්නේ මෙන්න මේ අනුව පවා ශ්‍රී ලංකාවේදී iPhone එකක් ගන්නකොට මිල ඉහළ පහළ යනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේවට බලා ගන්න පුළුවන් වෙන්නේ Apple iPhone 15 Pro Max එකේ natural titanium කියන කලර් එක. natural titanium කියන කලර් එක. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ විදිහට box එක open කරගන්න. ඔයාලා දන්නවා හැමදාම වගේ මෙන්න මේ විදිහට අපිට iPhone එක තමයි මුලින්ම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් natural titanium නිකන් පොඩ්ඩක් අර grey color එකට හුරු iPhone එකක් විදිහට තමයි මේක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම ඔයාලා දන්නවා titanium කියන material එක ගොඩක් වෙලාවට ඔය ගුවන් යානා එහෙම නිර්මාණය කරන්න පාවිච්චි කරන ගොඩක් මිල අධික material එකක්. මේකේ තියෙන වාසිය තමයි ගොඩක් durability එක වැඩි. ඒ කියන්නේ මේකේ තියෙන මේ හානි වෙන්න තියෙන අවස්ථාව අනිත් ස්මාර්ට්ෆෝන් වලට සාපේක්ෂව ගොඩක් අඩුයි. අනිත් එක තමයි බර සම්පූර්ණයෙන්ම බර ගොඩක් අඩු කරලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මේ තියෙන අනිත් iPhone set එකත් එක්ක බලනකොට මේ iPhone Pro Max set එක උස්සලා බලනකොට පැහැදිලිව මේ බර වැඩිකම පේනවා. නමුත් අපිට iPhone 15 Pro Max එක පවා මිලදී ගත්තම ඒකේ මේ බර අඩු ගතිය අපිට හොඳට දැනෙනවා. සමහර වෙලාවට හිතෙනවා මේ බර අඩු නිසාම මේක ඇතුලේ මොකුත් නැද්ද කියලා. ඉතින් ඒ තරම බර අඩුයි අතර ගත්තම තමයි අපිට ඒක තේරෙන්නේ. ඊට අමතරව ඔයාලා දන්නවා design by Apple in California. මේක අපිට හැමදාම paper works ටික සහ sim removal tool එක අපිට හම්බ වෙලා තියෙනවා. ඔයාලා දන්නවද මේ වෙනකොට eSIM විතරක් දාන්න පුළුවන් Apple iPhones 15 Pro Max එකක් 15 එකක් වාට මිලදී ගන්න පුළුවන්. එතකොට ඔයාලට sim remote tool එක හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම Apple iPhone එකෙත් මේ sim දාන tray එකක් නැහැ. මොකද eSIM විදිහට තමයි 100%ක් මේක වැඩ කරන්නේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ මේ වෙනකොට Apple iPhone වලට 5G support කරනවා. dial-up mobitel කොහොමද දන්නේ? අපි ඒක test කරලා ඉස්සරහට පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති ලස්සනම ලස්සන ඒ වගේම දෙපැත්තෙම USB type C තියෙන Apple iPhone එකට එන cable එක තමයි මේක. මේක ගැන ඇයි මේ තරම් අපි කතා කළ යුත්තේ? ඔයාලා දන්නවද මෙච්චර කල් මෙන්න මේ lightning cable එක සහ lightning port එකත් එක්ක තමයි Apple iPhones බලා ගන්න පුළුවන් උනේ. ඉතින් අපි 얘 ගැන පොඩ්ඩක් බලලෙමු. දැන් මේ තියෙන්නේ Apple iPhone 11 Pro Max phone එක. ඔයාලට පේනවා ඇති මේකේ තියෙන මෙතන lightning port එකක්. ඒ වගේම මේකට plug කරන්න තියෙන්නේ lightning cable එකක්. ඊළඟට අපි ගාව තියෙනවා Apple iPhone 12 Pro Max එක. මේකටත් තියෙන්නේ lightning port එකක්. මේ තියෙන්නේ Apple iPhone 13 Pro Max එක. ඒකටත් තියෙන්නේ lightning port එකක්. මේ තියෙන්නේ Apple iPhone 14 Pro Max එක. ඒකටත් තියෙන්නේ lightning port එකක්. ඒ වගේම මේ තියෙන්නේ අද අපි අරගෙන අවිල්ලා තියෙන Apple iPhone 15 Pro Max එක. ඉතින් ඒක අනිත් ෆෝන් වලට වඩා මේ විදිහට කෙලින් හිටවල තියන්න පොඩ්ඩක් අමාරුයි. මොකද මේ ෆෝන් තුනේම පොඩ්ඩක් බර තියෙනවා.
එතකොට අපිට එකපාර තියන්න පුළුවන්. නමුත් මේක අර බර ගොඩක් අඩු හින්දා තමයි මං හිතන්නේ. ඔයාලට පොඩ්ඩක් පේන්න ඕන වට. දැන් ඔයාලා දන්නවා 11 Pro Max එක අපිට මේ විදිහට තියාගන්න බෑ. මේකේ තියෙන design language එක සම්පූර්ණයෙන්ම වෙනස්. මේගොල්ලෝ අර මේ box type එකෙන් නෙමෙයි curve විදිහට තමයි මේක design කරලා තියෙන්නේ. ඉතින් ඕක තමයි ප්‍රධාන වශයෙන් අපිට Apple iPhone series එක ගත්තම බලාගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට පේනවා ඇති දිග, පළල, ඝනකම සම්පූර්ණයෙන්ම එකම වගේ විදිහට අපිට Pro Max වල පව බලාගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊළඟට අපිට මේ පෙනුමේදි කතා කරන්න ඕනේ මොනවද? ඔයාලට පේනවා ඇති. දැන් අනිත් Apple iPhone මීට කලින් ආපු Apple iPhones වල මෙන්න මෙතන තියෙනවා මේ වගේ physical switch එකක්. මේක මේ විදිහට දැම්මම තමයි silent වෙන්නේ. මේ විදිහට උඩට දැම්මම තමයි ආයෙත් සාමාන්‍ය mode එකට එන්නේ. ඉතින් අපිට phone එක ඉක්මනට silent කරගන්න ඕන නම් meeting එකකට යන්න ඕන නම් අපිට මේක පහළට දාලා tag දාලා මේ physical switch එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් Apple ලා තව දුරටත් ඒ switch එක දෙන්නේ නැහැ. ඒ වෙනුවට මෙන්න මේ වගේ programmable button එකක් තමයි තියෙන්නේ. ඒතර මේක physically අපිට කොහොම tap කරන්න පුළුවන්. හැම වෙලාවෙම press කරන්න පුළුවන් button එකක්. මේ button එක ඔයාලට phone එක silent කරන්න විදියට විතරක් නෙමෙයි වෙනත් දේවල් වලට පවා program කරගෙන පාවිච්චි කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඉතින් ඊට අමතරව දකුණු පැත්තේ මේ තියෙන්නේ power button එක. පහළවට පේනවා ඇති. අනිත් phone එක එක මතක තියලා තිබ්බම lightning වලට වෙනස් වඩා වෙනස්. මෙන්න මේ විදිහට type c port එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් camera setup එකේම ආඩ පේනවා දැන් මේ දියෙ මොනවද මේ phones තුන මේ තියෙන්නේ 12 pro max එක මේ තියෙන්නේ 13 pro max එක මේ තියෙන්නේ 14 pro max එක මේ තියෙන්නේ 15 pro max එක සම්පූර්ණයෙන්ම එළියේ ඉන්න කෙනෙකුට දැන් 11 pro max එක නම් පොඩ්ඩක් පොඩි වට පේනවා ඇති මේ setup එකත් එක බලනකොට නමුත් මේ phone එකක් එළියේ ඉඳන් එහෙම නැත්නම් වෙන කවුරු හරි ඔයාගේ අතේ තියෙන මොන phone එකද කියලා අහුවොත් හොයාගන්න බැරි තරම් මේවා සම්පූර්ණයෙන්ම සමානයි සම්පූර්ණයෙන්ම දැන් වෙනස් වෙන්නේ මේ වගේ අර ස්පෙෂල් කලර් එකක් ඔයා මිලදී ගත්තොත් තමයි 15 Pro Max එකටම යුනික් වුණු කලර් එකක් මිලදී ගත්තොත් ඔයාලට මේ ටික බලා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා වීඩියෝ එක දිග වැඩි වුණු නිසාම අදට අපි මෙන්න මේ විදිහට මේ වීඩියෝ එක නවත්තනවා. ඔයාලා දන්නවා මේ වගේ වීඩියෝස් තවස් බලන්න ඕනේ නම් ඔයාලට කරන්න තියෙන්නේ අනිවාර්යෙන් Chanux Bro-ව subscribe කරලා තියාගෙන ඉන්න. මොකද iPhone 15 series එක ගැන iOS ගැන සහ තවත් smartphone ගණනාවක් ගැන අපි කතා කරලා තියෙනවා. ඔයාලට මොනවද බලන්න ඕනේ? ඔයාලට පුළුවන් YouTube app එකට හෝ web එකට ගිහිල්ලා Chanux Bro කියලා search එකක් දාලා සම්පූර්ණ වීඩියෝස් ටික බලන්න. ඉතින් අදත් ඔයාලට සිංහල geek shot එක එකතු වුණාට ගොඩක් ස්තුතියි. මේ වගේ තවත් වීඩියෝස් ගොඩක් අරගෙන අපි ඉක්මනට එන්න බලාපොරොත්තු වෙනවා. ඔයාගේ හොඳම Apple යාළුවත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් වීඩියෝ ක්ලිප්ස් ඔයාලට Instagram එකේ සහ Chanux Bro TikTok එකේ බලා ගන්න පුළුවන්. ඊගව සිංහල geek show එකේ ඉක්මනට හමු වෙනවා.